Hello, and I welcome you all to my YouTube channel. I bowan, mama oba sama mage YouTube channel ekata sadareen piligannu. Hondai. Onna ada dawasedi mama obata yalith wathawak tawat geethayak asuren ingreesi tikak uganwannai sudanam wenne. Oh, ada geethaya sinhala geethayak. Me sinhala geethaya api ingreesiyata pariwarthane karagena ඒ කියන්නේ ගායනා කරන්න පුළුවන් විදියට ඊළඟට ඒ ගීතයට තනුවක් දාලා අපි ඉංග්‍රීසියෙන් සවන් දෙමු ඒ ගීතයට. හොඳයි. ඉතින් එහෙනම් බලන්න අද මම තෝරගත්ත ගීතය තමයි වික්ටර් රත්නායකයන්ගේ සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසට කියන ගීතය. ඉතින් මේ ගීතයෙන් අපි ඉගෙන ගන්න යන්නේ ඉංග්‍රීසි වචන ටිකක් වගේම කොහොමද මේ ගීතයක් ඇහෙද්දි තේරුම් ගන්න කියන එක. ඉතින් එහෙමනම් අදත් අවසන් වෙනකම් මේ ගීතයට සවන් දීලා ඒකම මේ වචන උච්චාරණය කරන ආකාරය හොඳින් හඳුනාගෙන තේරුම් ගන්න උත්සාහ කරන්න. හොඳයි බලමු අපි. දැන් අපි ගීතයට එක්වරක් සවන් දෙමු. දැන් අපි මේ ගීතය පරිවර්තනය කරපු විදිහ මේ ඒක ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන් එකක් නෙමේ සාමාන්‍ය අදහස ගන්නයි මේ ලියලා තියෙන්නේ. සිහින සතක් දුටුවෙමි මම. I saw මම දුටුවෙමි.
සිම්පල් පාස්ටවාක්කයක් සෙවන් ඩ්‍රීම්ස් සිහින සතක් I saw seven dreams මම දුටුවමි සිහින සතක් සෙවන් නයිට්ස් රාත්‍රී හතක් ඒ කියන්නේ සෙවන් ඩේස් කියලා අපිට කියන්න පුළුවන් මෙතන අපි ගන්නවා අර මාත්‍රා ගාන ඉන්න ඒ රයිම් වෙන්න සෙවන් නයිට්ස් කන්ටිනියස්ලි එක දිගටම අර එක විලසට කියලා තිබුණාට අපි මෙතෙන්දි ගන්නවා එක දිගටම දවස් සතක් සිහින සතක් දුටුවා මම I saw seven dreams seven night continuously ඊළඟට අපි කියනවා එක සිහිනක ඔබ දුටුවා In one of the dreams, එක සිහිනක ඔබ දුටුවා. එක සිහිනක කියන්නේ in one of the dreams. One of කියන්නේ එකක්. අර of දාන්නේ මොනවහරි වලින් කියලා මොනවහරි වලින් කියලා කියන්නේ. එතකොට මෙතන අපි ගන්නවා in one of the dreams. සිහින වලින් එකක අර සිහින හතක් දැක්කනේ. ඒ සිහින වලින් එකක ඔබ දුටුවා. You appeared in one of the dreams kiyana kota thama api ganne eka sihinaka kiyala kiyanne ith etendi api meka parivarthana karana you appeared oba peni sitiya as a bigger woman singanniyak as kiyanne lesser vilasa kiyanne as kiyana wacane yoda gannawa etakota you appeared as a bigger woman oba පෙනී සිටියා ඒ සීන් එක දැක්කා පෙනී ගියා as a bigger woman සිංගන්නියක් ලෙස you appeared කියන ඔබ පෙනී සිටියා appear කියන එක පාට පෙනී යනවා ඒ සීනේ ඔබ තමයි පෙනී ගියේ දැක්කේ as a bigger woman I saw you as a bigger woman සිංගන්නියක ලෙස ඔබ දුටුවා I saw මම දුටුවා you ඔබව I saw you mama dutuwa obawa as a bigger woman singanniyak lesa emenata singanniyeka se ilang kotasa balanna you came to my hut hut kiyanne palpata oba mage palpatata aawa you came to my hut ilang thing ara evilla kiyanne end yodena metana api kamawak danawa you came to my hut oba mage palpatata pemina begin before me my sarha aayachanaya karana beg kiyana singa kanawata itama begae patto yamak illa sitinawata kiyanneth beg kiyala etara begin before me ma idiriye aayachanaya karamin ask for something to live ask for kiyanne illa sitinawa etara illa sitiya kiyanda asked for something yamak to live ජීවත් වෙන්නට එතකොට ඔබ මගේ පැල්පතට පැමිණ ආයාචනයක් කරමින you came to my hut and begin before me ජීවත් වෙන්නට කිසිවක් ඉල්ලා සිටියා asked for something to live asked for something to live ජීවත් වෙන්න යමක් ඉල්ලා සිටියා ඊළඟට බලන්න දෙන්නට කිසිවක් මට නැත මට තිබුණ නෑ මුකුත් දෙන්න ඒ වෙලාවේ I had nothing to give I had කියන්න මට තිබුණා I had nothing කියන්න කිසිවක් තිබුණ නෑ කියලා කියන්න හැමතිස්සෙම මේ nothing ආවම නැති අර්ථය තමයි එන්නේ something කියන්නේ යම් දෙයක් nothing කියන්නේ කිසි දෙයක් නෑ කියන එක අර no එකත් එක්කලා හැදෙනවා එහෙනම් I had nothing to give දෙන්නට කිසිවක් මට තිබුණ නෑ I had nothing to give මට කිසිවක් තිබුණ නැ දෙන්න but හැර ඒ කියන්නේ ඒ කිසිවක් තිබුණ නැ but my pure heart to you මගේ පිරිසිදු හදවත ඇරෙන්නට වෙන කිසිම දෙයක් දෙන්න තිබුණ නැ මාළඟ තිබුණේ මගේ පිරිසිදු හදවත විතරයි එතකොට I had nothing to give but my pure heart to you නමුත් ඔබට මගේ පිරිසිදු හදවත විතරයි තිබුණේ මේ විදිහට පරිවර්තනය කරන්න අර ගීතය ගයන්න පුළුවන් විදිහට වුමන් සිංගන්නියේ එතන අර දිග වැඩි වෙනේද වුමන් ගැහණියේ I can remember මට මතකයි මොනවද මතක it was offered to you එය ඔබ හට දුන්නා offer කියනවා පරිත්‍යාග කරනවා දෙනවා ඒතර මෙතන passive voice වලින් ගත්තේ ඔබට ඇත්තටම මෙතන passive voice උගන්නන්න තෝරන නිසා it was offered
එය දුන්න. දැන් I offered කියන්නේ මම දුන්න. මමයි කාට හරි මොනවා හරි දුන්නේ. ඒ දීපු දේ මුලට ආවොත් කර්මකාරක වෙනවා. ඒතකොට අපි කියන්නේ it was offered කියන්නේ එය දුන්න to you ඔබට. සිංගන්නියේ එය ඔබට දුන්න මතකයි. සිංගන්නියේ woman. I can remember මට මතකයි it was offered to you එය ඔබට දුන්න. එතකොට දෙන්නට කිසිවක් මට නැත තිබුණේ පිරිසිදු හදවත. සිඟන්නේ එය ඔබට දුන්නා මතකයි. I had nothing to give but my pure heart to you. Woman, I can remember it was offered to you. ඊළඟට බලන්න. You who took my heart that day. එදා මගේ හද අරගත්. එදා මගේ හදවත අරගත් ඔබ. You ඔබ. දැන් මේ ඔබ ගැන විස්තර කරනවා who කියන relative pronoun එකෙන්. You who took my heart මගේ හද අරගත්තු that day එදා. That day කියන්නේ එදා. My heart මගේ හදවත took අරගත්ත. එහෙනම් එදා මගේ හද අරගත් ඔබ. You who took my heart that day. You who took my heart that day. එදා මගේ හද අරගත්තු ඔබ. Now then you are richer in every way. ඔබ මට වඩා පොහොසත් කියන එකයි කියන්නේ you are richer ඔබ වඩා පොහොසත් in every way හැම පැත්තෙම. අර day කියන එකට rhyme වෙන්න way කියන එක ගන්න ඕන නිසා අර මෙතෙන්දී අපි ගන්නවා richer in every way හැම පැත්තෙම ඔබ මට වඩා පොහොසත්. Now you are richer in every way අද ඔබ මට වඩා පොහොසත්. අද වෙනුවට මෙතන නව් කියන එක ගත නව් කියන ඉතින් දැන් කියන්නේ අද දවසේනේ. ඊළඟට කියනවා ඒ හින්දා මටත් එලෙස පිහිටවනු මැනේ. සෝ එම නිසා එක සම්බන්ධ වාචී පදයක්. සෝ එම නිසා ප්ලීස් වොන්ට් යූ හෙල්ප් මී මට උදව් කරන්නකෝ. උදව් කරන්න නැද්ද? ඇස් ඇයි ඩිඩ් ෆෝ යූ මම ඔබට කරපු විදිහට. ඒ කියන්නේ මම ඔබට හදවත දීලා උදව්වක් කළානේ. දැන් ඔබ මට වඩා පොහොසත් නිසා මටත් එලෙස පිහිටවනු මැනේ. ඒ විදිහටම මට පිහිටවෙන්න. මට ඔබේ හදවත දෙන්න කියන එක ඉල්ලා සිටිනවා. එතකොට දැන් බලන්න ඒ කොටස. You ඔබ who took my heart that day. එදා මගේ හද අරගත් ඔබ. Now then you are richer in every way. හැම පැත්තෙම ඔබ දැන් පොහොසත් වඩා පොහොසත් මට වඩා. So ඒ හින්දා please won't you help me ඔබ උදව් කරන්න නැද්ද මට? මටත් උදව් කරන්න. As I did for you මා ඔබට කළ ලෙසම ඒ ලෙසම මටත් පිහිටවන්න. හොඳයි ඊළඟට බලන්න මේ කොටස. අර මුල් ගීතයට වඩා පොඩි වෙනසක් ඒ අර්ථයෙන්. Seven dreams, seven days. Sihina satak, saddavasak. You came and took my heart. Oba with mage hadavata ragina giya. Now you are richer, don't you see? Then oba vada pohosat. Penwa ned. Help me like I helped you, please. Mata tudav karan. Ma oba tudav karapulesama. I saw you as a beggar woman.
මම හිතනවා මේ ගීතයේ රසයත් එක්කම ඔබ ඉංග්‍රීසි වචන උච්චාරණය කරන ආකාරයත් ඉංග්‍රීසි භාෂාවේ විවිධ වාක්‍ය රටා ගොඩනගා ගන්න ආකාරයත් ඉගෙන ගන්න ඇති කියලා. එහෙමනම් අදත් සමුගන්න මොහොතේ මම ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. ඒ වගේම මේ ගීතයත් හොඳයි කියලා හිතෙනවා නම් like එකකුත් දාලා මේවා ඔබේ යහළු යෙළියෝ සමග ෂෙයා කරගන්න අතරම මේ පිළිබඳ ඔබේ අදහස්, උදහස්, යෝජනා ඒ වගේම චෝදනා වුණත් තිබෙනවා නම් පහළ කමෙන්ට්ස් වල දාන්නත් අමතක කරන්න එපා. හොඳයි ඉතින් ආයෙත් තවත් මේ වගේම ගීතයක් අරගෙන ඔබ හමුවට එන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. Goodbye and good luck.